කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද ආයිබෝවන් ඔබ හැමතෙම තුනරුවන් සතු අනන්ත මහා ගුණ බෙලෙන් සියලු සනසිල්ල වේවා කියලා මේ සති අන්තේ විවේකී සෙනසුරාදා උදෑසන සෙත්පතා ආශිර්වාද කරනවා සදහෙවතුනි පෙරට වඩා අවිවේකී මිනිසයා තමගේ ජීවිතය ගත කරද්දී දිනේ ගෙවා දමන්නේ හරි පුදුම විදිහට උදෑසන කලබලෙන් අවදි වී රැකියාවට පිටත් වන මිනිසුන් බොහෝ විට විඩාබර මනසින් යුක්තව මාර්ග තදබදයට මුහුණ දෙමින් වැසි සහිත කාලගුණයක් පැවතුනොත් වැස්සේ තෙමි තෙමි විශේෂයෙන් ත්‍රිරෝද රතවල අය චතුරුපැදිවල ගමන් කරන අය පීඩාවෙන් තමයි තමගේ ජීවිතය ගෙවලා දාන්නේ මෝටරියක වුණත් එහෙමයි බස් රථයේ ගමන් කරන අය වුණත් එහෙමයි ඉන අනතුරුව තමන්ට නිශ්චිත වේලාවක් නැතුව තමයි ආහාර පාන පවා ලබා ගන්නෙ විවේකී ලැබෙන වේලාවට බොහෝ දෙනෙක් කරන්නේ හිස තියාගෙන නිදා ගන්න එකයි එමන් නැත්තම් ජංගම දුරකථනයට මෝ ආයාගෙන ලෝකේ නැති දේවල් රස විඳින්න තමන්ගේ විඩාව කාන්සිය සංසිඳවා ගැනීමයි වෛද්‍ය විද්‍යාවේදී වර්තමානය ගැන සඳහන් කරනකොට වෛද්‍යවරු බොහෝ සෙයින්ම සඳහන් කරන රෝගී තත්වයන් දෙකක් තිබෙනවා. එකක් තමයි මානසික ආතතිය අපි ස්ට්‍රෙස් කියලා හඳුන්වනවා. අනිත් එක තමයි ડિප්‍රෙෂන් විෂාදය කියලා හඳුන්වනවා. අද වැඩසටහන ආරම්භයේදීම ඔබට මේ ડિප්‍රෙෂන් කියන තත්වයේ විෂාදය කියන රෝගී තත්වයේ මූලික ලක්ෂණ ගැන කියලා දුන්නොත් හොඳයි කියලා කල්පනා කරනවා. කොටිනම මේ தත්ත්වයේ තියෙන වෘත්ති කියන්නේ විතරක් නෙමෙයි අධ්‍යාපනයේ ලබන අපේ සිසු දුවා දරුවන්ටත් මේ தත්ත්වෙම තිබෙනවා කොටින්ම කාර්ය බහුල පැවිදි ජීවිත ගත කරන අපට පවා මෙම தත්ත්වයට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබීම අවාසනාවේ ලකුණක් වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ මේ විෂාදයේ කියන தත්වය ලෝකේ පුරා මිලියන 300කට අධික පිරිසකට ජනතාවකට වැළඳලා තිබෙන බවයි විෂාදයේ හඳුනාගන්නේ මෙන්න මේ ආකාරයටයි අධික දුකක් හිස් බවක් බලාපොරොත්තු සුන් වූ බවක් දැනෙනවා ඒක තමයි පළවෙනි ලක්ෂණය අධික දුකක් හිස් බවක් බලාපොරොත්තු සුන් වූ බවක් ඇතුව තමයි තමන්ගේ කාලය ගෙවා දමන්නේ අනිත් එක තමයි කුඩා දේට පවා අධික ලෙස කෝප වෙනවා තරහ ඇති වෙනවා ඇවිස්සලා යනවා ඇතැම් විට ඇවිස්සෙන්න ඕන කාරණයක් නෙමෙයි ඇවිස්සෙන්න ඕමනා නැති කාරණයකදී පවා ඇවිස්සීම විෂාදයේ ඊළඟ ලක්ෂණය. අනිත් එක තමයි එදිනදා කටයුතු කෙරෙහි උනන්දුව හීන වෙනවා. තමන් ඉන්න තැන පිරිසිදු කරගන්නේ නැහැ. කොටින්ම මුළු තැන් ගේ වෙන්න පුළුවන්, ගෙයි සාලේ වෙන්න පුළුවන්, ඒ වගේම නාන කාමරේ වෙන්න පුළුවන්, ගෙවත් වෙන්න පුළුවන්. පිරිසිදු කරන්නට හිත නැමෙන්නේ විෂාදයට පත් වෙච්ච කෙනෙකුට. ඊළඟ ලක්ෂණය තමයි නිින්ද සම්බන්ධව පවතිනවා ගැටලු. එකෝ අධිකව නිින්ද යනවා එක්කෝ නිදා ගන්න ගියාට පස්සේ නිින්ද පැමිණෙන්නේ නැහැ මේකත් විෂාදයේ ලක්ෂණයක් අනිත් එක තමයි අධික වෙහෙසකර බවක් එපා වීමක් දැනීම ශරීර ශක්තිය හීන වී යාම ඊළඟ කාරණේ තමයි ආහාර අරුචිය ශරීරයේ බර අසාමාන්‍ය ලෙස අඩු වීම හෝ වැඩි වීම එහෙම නැත්නම් ආහාර අරුචිය වගේම අධික ආහාර ගැනීමත් විෂාදයේ ලක්ෂණයක් කියලයි වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ ඊළඟ ලක්ෂණය තමයි අධික අවිවේකී බව නිසාත් මේ විෂාදය සිද්ධ වෙනවා හැම තිස්සෙම වැඩ කටයුතු බහුල කර ගැනීමත් තමන්ගේ මානසික සෞඛ්‍යයට හානියක් කියලයි වෛද්‍යවරු සඳහන් කරන්නේ ඒ වගේම තමාව නොවටිනා ලෙස තමන්ටම හැඟීම මම වැඩක් නැති කෙනෙක් මං කොන් වෙච්ච කෙනෙක් මං කිසිම තේරුමක් නැති ජීවිතයක් කියලා තමන්ට තමන් ගැන බලාපොරොත්තු සුන් වෙච්ච කරුණු වැටෙහෙන්න පටන් ගන්නවා ඉලකාන්නේ තමයි තමන්ටම තමන් දොස් නගනවා ඒ වගේම අතීතයේ සිදු වෙච්ච දේවල් ගැන කල්පනා කර කර මානසිකව කඩාගෙන වැටීම මෙම ආතතිය තත්වයේ එහෙම නැත්නම් විෂාදයේ ලක්ෂණයි ඒ වගේම අවදානීය තීරණ ගැනීමේ දුබලතාවයේ සහ මතක ශක්තියත් විෂාදයට පත්වෙච්ච කෙනෙකුට බහුල ලෙසම තිබෙනවා. ඒ වගේම විවිධ ශාරීරික වේදනා සියදිවි නසා ගන්නට හිතෙනවා. තමාට හානි කර සිටිවිලි තමා තුළින්ම ඉපදීම මෙම විෂාදයේ ලක්ෂණ. ඉතින් ඒක ඔබට තිබෙනවද කියලා
ඔබ සැකහැර දැනගන්න වැඩ වැඩි නම් කොච්චර වැදගත් දේවල් තිබ්බත් විවේක ගන්න මොකද ජීවත් වීම තමයි මිනිස්සෙකුගේ මූලිකම වටිනාකම සහ මූලිකම අයිතිය අපිට සමාජයේ වැඩ කටයුතු කොච්චර රාජකාරි පැවරලා තිබ්බත් ඔබට ඔබව අහිමි වෙනවා නම් ඇත්තටම ඔබ ඔබට ආදරය කරන කෙනෙක් නෙමෙයි ඔබ ඔබට කරුණාව දක්වන කෙනෙක් නෙමෙයි ඔබ ඔබ ගැන මෛත්‍රියෙන් සිතන කෙනෙකුත් නෙමෙයි ඉතින් ඒ පිළිමදුවත් දැනුවත් කරමින් අදත් විවේකී සිරසුරාදා උදෑසන මේ හෝරාව වෙන් වෙන්නේ කතන්සු ලබතේ පඤ්ඤං සජීව ධර්ම සාකච්ඡාවටයි අද දවසේදී ධම්ම සභා මණ්ඩපයේ වැඩමවා වැඩ සිටින කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව නමස්කාර පූරකව සාදු නාදනම්වා පිළිගනිමු මේ වගේම අද විශේෂ අනුග්‍රාහක බෞතුන් පිරිසක් දායකත්වයෙන් කටයුතු කරනවා ඉතින් අපගේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ පිළිබඳ නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව ඔබව දැනුවත් කරනවා ඇත තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අද අපිට කතා කරන්න තිබෙන්නේ දේවතා සංයුක්තයේ හරියටම කිව්වොත් 60 වන සූත්‍ර දේශනාව එහෙමයි ඒ කියන්නේ ආදිත්ත වර්ගයේ අවසාන දේශනාව වන ගටිකාර සූත්‍රය එහෙමයි අපි කතාව පටන් ගමු ස්වාමීන් වහන්සේ එහෙමයි ස්වාමීන් වහන්සේ गौरवनीय पूजनीय महासंगरत्न अवसराई वासनावंत पिन्नुतुनी अपे गौरवनीय कल्याण मित्रयन् वहन्से कल्याणी अजित स्वामीन् वहन्से सिहिपत् कला वगे स्वामीनासे मुलिन्म पूर्विकाव सपेवा इक्तरा असनीप तत्त्वयक् पिलिबंदव तिं विषादयट हेतु वैद्यवरु पवसद्दी उपदेश लबा देदी अपे लोतुरा बुद्रजानन वहांसे महा वैद्यवरयानो देशनाकले मे सियलुम देट हेतु तमाय धर्मेन उदन्नाकम तीनिसा मे हेम असनीपेकटम रोगेकटम औषधयक् तीनो औषधे तमाय दहम औषधे धम्मौषध समान्नातीतं पिवत भिक्खवो किल भाग्यतुन् वहन्से वदाले धर्मे नवति औषधय पाने करन्त कियला इतिं ए अतरे अपि अदत् कथा करन्ने एवेनिम धर्मावादयक् पिलिबंदव भाग्यतुन् वहन्से देशना कोट वदाल उतुम् श्रोत्र देशनावक् अनु अपि धर्म कारणा साकच्छा किरीमट तमै मे काले वेन् करगन्ने स्वामीनवास मतकलावागे अदापे वरसटहनट सुविशेषी दायकत्वयक् सपेनवा धर्मदानमे पिंकमक् हटियट अपि बहुम ए विधियट स्वामीनवासेलाटत् मे शासनयटत् बहुम लिंगत्व शासन मामकत्वयेन युक्तव कटयुतु करन संबोधि विहारस्थाने विविध पिंकम् वलट विशाल विशाल वशयेन सहयोगे लबा देन अपे गल्किस्से अम्मा गल्किसिमेनियन इवागेम कल्याण मित्रयन हेटियट मे पिंकंग वल निरत वेन लक्ष्मी महात्म्य इवागेम दीपाल प्रणांदु महात्मा इवागेम चेसिका प्रणांदु दियनी एतुलु कोट एति पिन्नोतुन पिंकमल सह संबंध वेनवा दायक वेनवा यमकिसि अरमुनक बलापुरुत्वक् एतुव ए अरमुनु बलापुरुत्व प्रार्थनावन अणुव पुण्यानुमोदनाव विवरसटान अवसाने सिद्धकंट बलापुरुत्व तीन प्रार्थना वक्तभा गणिमु दहम साकच्चावट पेर मे साकच्चाकन लबन सीलोम धर्म कारण अपे जीवित टेकराशि करगाटा धर्मज्ञाने द्यूनपमुन करगाटा एवगेम दिव्यांटा मीघे हेमदिनाटमत अपहेमदिनाटमत उतुम निवनी शनसेनट मे पिंग हेतुवासना वेवा किन प्रार्थना युक्त अभी अद सूत देशनाम दिशट यमुयमु विशेष अप्याद साकाच्चाकराने देवता संयुक्ते सगातक वागे आदित्त वागे टाइति अवसान सूत देशनाव एतमाय गटीकार सूत देशनाव विशेषम इताम वाटीना खता भाग एमनत्तं साकाच्चावाक एमनत्तं पिलिसंदराक भाग्यतुन् वहन्से सह मे गटीकार ये विधिहट
අනාගාමි බ්‍රහ්මචාර්ය බ්‍රහ්මරාජයා සමග සිද්ධ වෙනවා. ඉතින් විශේෂ ධර්ම කාරණා රාශියක් අන්තර්ගත වෙනවා මේ සූත දේශනාවට. පළමුවෙන්ම ගටිකාර ඒ විදිහට පවසනවා භාග්‍යතුන් වහන්සේට අවිහං උපපන්නාසේ විමුත්තා සත්ත භික්ඛවෝ රාග රාග දෝෂ පරික්ඛීනා තින්නා ලෝකේ විසත්තිකන්තේ. මේ විදිහට ඒ ගටිකාර බ්‍රාහ්මණයා අහනවා බුදුරජාණන් වහන්සේට පවසනවා භික්ෂුහු සත්නමක් අවිහ බඹලොවට පැමිණියාහු මිදුනාහු රාග ද්වේෂයන් ක්ෂය කළාහු ලෝකේහි තෘෂ්ණාව තරණය කළාහු කියලා. ඊළඟට මේ බ්‍රහ්මරාජා අහනවා බුදුරජාණන් සය පවසනවා තරණය කිරීමට ඉතාම දුෂ්කර වූ මච්චු දෙහිය නම් සංසාරයෙන් චතුර්විධ සංගයනොත් තරණය කළාහු කවුරහුද? කිනම් කෙනෙක් මනුෂ්‍ය දේහ සංඛ්‍යාත ඕරම්භාගයේ සංයෝජන පස දුරුකොට දිව්‍ය යෝග හේවත් උද්ධම්භාගයේ සංයෝජන පසත් ඉක්ම ගියාහුද කියලා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට මේ ගටිකාර බ්‍රාහ්මණයා ඊට පස්සේ පවසනවා එතුමාත් එක්ක එතුමා බොහොම දන්න කියන ඒ වගේම එකටම ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයන් 7 දෙනෙක් විශේෂයෙන්ම ධර්ම අවබෝධය කරලා මේ සියලුම සංයෝජන ධර්මයන් දස සංයෝජන ධර්මයන් ඉක්මවලා අරිහත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව සඳහන් කරන නම් සිහිපත් කරනවා මේ සම්මත. ඉතින් සඳහන් වෙනවා මේ උපක ඒ වගේම පළගණ්ඩ පුක්කසාති යන තිදෙනාත් ඒ වගේම බද්දිය බද්දදේව බාහුදන්ති පිංගිය යන සිව්දෙනද යන මෝහු මනුෂ්‍ය දේහේ හැර දිව්‍ය යෝගේ ඉක්ම ගියාහු කියලා ගටිකාර ඒ වෙලාවේ පවසනවා නේ ස්වාමීනි. එහෙමයි. සම්සතර මෙහි සඳහන් කරන්නේ මේ අතීත හෙළිදරව්වක්. එහෙම ස්වාමීනි. ස්වාමීනහස අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙමයි මේ මනුලොව පහළ වෙන්න කලින් අවුරුදු ලක්ෂ ගානකට පෙර ආතුව එහෙමයි මේ මහා භද්‍රකල්පේම පහළ වුණා ස්වාමීන් වහන්සේ සිව්වන බුදුරජාණන් වහන්සේ තුන්වන බුදුරජාණන් වහන්සේ එහෙමයි. ඒතර මේ මහා භද්‍රකල්පේ බුදුරජාණන්සල පස් නමක් පහළ වෙනවා එහෙමයි. කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම සහ අනාගත බුදුරජාණන් වහන්සේ මෙත්තිය නම් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. එතකොට මේ මහා භද්‍රකල්පයේ පහළ වෙච්ච තුන්වන බුදුරජාණන් වහන්සේ තමයි කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ. කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයේ පිළිබඳව ස්වාමීන් වහන්සේ ඇතැම් සූත්‍ර දේශනාවල අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කරලා තියෙනවා. මහණෙනි මේක අතීතේ වෙච්ච දෙයක්. කාශ්‍යප කියලා බුදු කෙනෙක් පහළ වෙලා හිටියා. ඒ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු 20000යි. එතකොට උන්වහන්සේට හිටිය අග්‍රදායකෙක්. ඒ අග්‍රදායකයා තමයි ගටිකාර කියලා කියන්නේ කියලා අතීත හෙළිදරව් කරනවා. ඊපස්සේ එතකොට ඒ ගටිකාරම තමයි මේ ගටිකාර සූත්‍රයට සම්බන්ධ වෙලා තිබෙන්නේ ස්වාමීනි. එහෙම ස්වාමීනි. එතකොට හරියට මේ ශාසනය අපේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනේ අනේපිරිසුදුම වගේ. එහෙමයි ස්වාමීනි. අපි පොඩි දවස්වල දිගින් දිගටම කතා කළා. කතා කළා පිළිබඳව. ඉතින් එතෙන්දී භාග්‍යතුන් වහන්සේ ඊළඟට පිළිතුරු ලබා දෙනවා. ඒ කතා පුවතත් ඉදිරියට මේ සූත්‍රය සඳහන් වෙන නිසා නේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මාරපාසයන් හැර සිටියා වූ ඔවුන්ට අනවද්‍යහ ඊළඟට ඔහු කවරෙකුගේ ධර්මයේ දන බහුබන්ධනේ සිඳින්නාහුද? ඒ කියන්නේ ගටිකාරගෙන් අහනෝ භාග්‍යතුන් වහන්සේ අර යාළු 7 දෙනා කාගේ ධර්මයක් ශ්‍රවණය කරලද
ඒ භවබන්ධනේ නැති කලේ කියලා. කියන ඔබ මෙච්චර ප්‍රශංසා කරන්නේ. මාර්යාගේ බන්ධනේ නිදහස් වෙච්ච ඔවුන්ගේ දක්ෂකම ගැන ඔබ ප්‍රශංසා කරනවා නේද? එහෙම සමහරවිට. ඔය සංසාර බන්ධනය ඔවුන් සිඳ විඳ දැම්මේ කාගේ ධර්මයක් අවබෝධ කරගෙනද? හරි අපුරු ප්‍රශ්නයක් අහන්නේ. ඒ කියන්නේ ගටිකාර මේ විස්තරය අරගෙන එනකොටම අපගේ භාගතුන් වහන්සේ දන්නවා මේ අතීත මිත්‍රයෙක් කියලා. එහෙම සම්මාසය. නමුත් අර සාකච්ඡාව වෙන්න ඕනි නිසා එහෙමයි. හරි අපූර්වට උන්වහන්සේ ප්‍රශ්න කරනවා ගටිකාර බ්‍රහ්මරාජයාගේ. එහෙම සම්මාසය. එතෙන් සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ ඊළඟට ගටිකාර මතක් කරන භාග්‍යතුන් වහන්සේ න අඤ්ඤත් භග භගවතා නාඤ්ඤත්‍ර තව සාසනා යස්සතේ ධම්මමඤ්ඤාය අච්චිදුං භවබන්ධනං යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති තන්තේ ධම්මං ඉදඤ්ඤාය අච්චිදුං භවබන්ධනන්ති ඕහු යමකුගේ ධර්මේ දන භවබන්ධනේ සිදින්නාහුද ඒ භාග්‍යතුන් වහන්සේ නොහැරයි ඊළඟට නුඹ වහන්සේගේ සසුනද නොහැරයි භාග්‍යතුන් වහන්සේ හමුවේ තමයි මේ ධර්මයේ ශ්‍රවණය කළේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයමයි මේ හත් දෙනා පිරිණිවීමට පත්ුනේ කියලා ධර්ම අවබෝධය ලබා ගත්තේ කියන එක තමයි මතක් කළේ නේ ස්වාමීන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් තොරව නෙමෙයි ස්වාමීන් තොරව නෙමෙයි භාගතුන් වහන්සේගේ ශාසනයෙන් බැහැරවත් නෙමෙයි ඔවුන් සංසාරයෙන් එතරට ගියේ. එහෙම සම්මාස. භාගතුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරලයි ඔවුන් මේ භව බන්ධන සිඳ බිඳ දැම්මේ. එහෙම සම්මාස. දැන් මේ එතකොට ගටිකාර කියලා කියන්නේ අනාගාමි බ්‍රහ්ම ලෝකයේ උපාසකෙක්. උපාසකෙක් නේ සම්මාස. කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනය. සම්මා සම්බුද්ධ ශාසනය. දැන් අවිහ කියලා කියන බඹලෝ තමයි උත්පත්ති ලැබලා ඉන්නේ. සුද්ධවාස බඹලෝ. සුද්ධවාස බඹලෝ. එතින්දි මේ විශාල වශයෙන් ධර්ම අවබෝධයක් තිබෙනවනේ. ඒ කියන්නේ අනාගාමී කියලා කියන්නේ විශාල ධර්ම අවබෝධයක් තිබෙනවා. ඒ ධර්ම අවබෝධය පිළිබඳව පැහැදිලි වෙනවා ඊළඟ ගාථාවෙන් විස්තර කරන විදිහට නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලිවම. ඒ කියන්නේ ගටිකාට කොයිතරම් අවබෝධයක් ධර්මය පිළිබඳව තිබුණාද කියන කාරණේ. එහෙමයි. දැන් මෙතින් සඳහන් වෙනවා යම් නිවනෙහි නාමයත් රූපයත් නිර්වශේෂී නිරුද්ධ වේද මේ සසුනේහි ඔහු ඒ ධර්මයේ දන භවබන්ධනේ සිඳින්නාහුය සම්පූර්ණයෙන් භවබන්ධනේ සිඳින්න පුළුවන්කම ලැබෙන්නේ නාම රූප කියලා කියන එක නිර්වශේෂයෙන් සිඳ නැති කරපු කෙනෙකුට තමයි ඒ විදිහට ධර්ම අවබෝධය ලබන්න පුළුවන්කම ලැබෙන්නේ කියන එකයි සඳහන් වෙන්නේ නේ ස්වාමීනි. ඒ කියන්නේ ඉතිරි නැතුවම නාම රූපයන් නිරුද්ධ වෙන්න ඕනේ. එතකොටයි යමා මහ නිවන සාක්ෂාත් වෙන්නේ. එහෙම ස්වාමීනි. දැන් අපි ওই ගැන සාකච්ඡා කළොත් එහෙම අපි දන්නවා නාම රූප කියලා කියන්නේ ජීවිතය. එතකොට ජීවිතය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් නේ. සිතයි, කයයි. එතකොට සිත කය තමයි එතකොට ජීවිතය කියලා කියන්නේ ජීවිත අවබෝධය ලැබනවා කියලා කියන්නේ නාමයේ පිළිබඳව රූපයේ පිළිබඳව අවබෝධ කරගන්නවා කියන එකයි. එහෙමයි. අපි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නවා කියලා කියන්නේත් මේ නාම රූප නිර්වශේෂයෙන් අවබෝධ කරගන්නවා කියන එකයි. එහෙමයි. නේ සම්මයි. ඉතිරියක් නැතුව අවබෝධ කරගන්නවා කියලා කියන එකයි. එහෙමයි. ඒතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒ විදිහට අන්තර්ගත වෙලා තියෙන්නේ ගැබ් වෙලා තියෙන්නේ මේ නාම රූප දෙකත් එක්ක. ඒතකොට දුරියන්ස දේශනා කළානේ ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිතිකා දේ නාමකින් නාමංච රූපංච නේද? එහෙමයි. එතකොට මේ ශාසනයේ උගන්වන යම්කිසි දෙවෙනි කාරණයක් වෙනවද? ඒ කියන්නේ ප්‍රධානම ඒ විදිහේ ධර්ම කාරණා දෙකක් වෙනවද? ඒ ධර්ම කාරණා දෙක තමයි නාමයේ සහ රූපේ කියලා කියන්නේ. එහෙමයි. තින් සඳහන් වෙනවා මේ අපි ගත්තොත් එහෙම නාම ධර්ම කියලා ගත්තාම නාම ධර්ම වලට තියෙනවනේ දැන් අපි ගත්තොත් සිත් අපි හඳුන්වනවනේ අභිධර්මයේ 89ක් හැටියට එහෙමයි 121ක් වෙන අවස්ථාවකුත් තියෙනවා එහෙමයි ඒ වගේම නාමයටමයි තියෙන චෛතසික අදට චෛතසික 52ක් තියෙනවා ඉතින් ඒ සිත් 89 සහ චෛතසික 52 පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා නාමයේ පිළිබඳව අවබෝධ කරගන්න එහෙමයි නේ සම්මත එහෙමයි ඊළඟට සඳහන් වෙන රූපේ පිළිබඳව එතකොට අපි ගත්තොත් නාම ධර්ම වල
නාමධර්ම ප්‍රධාන වශයෙන්ම සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා නාමධර්ම පහක් නේ සම්මත පටිච්චසම්පාදී විභංගයේදී සඳහන් කරනවා එහෙමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා නාමධර්ම පහක් එහෙම සම්මත අභිධර්මයේ උගන්වනවා තවත් දෙකක් එකට එකතු කරලා ජීවිතේන්ද්‍රිය සහ ඒකාගතාව කියලා තවත් දෙකක් එහෙමයි ජීවිතේන්ද්‍රියයි ඒකාගතාවයි එතකොට හතක් උගන්වනවා අභිධර්මයේ ප්‍රධාන වශයෙන් කියන්නේ අර චෛතසික 52 අන්තර්ගත ප්‍රධාන චෛතසික එහෙමයි හතක් පිළිබඳ කියන්නේ හැම දෙයක්ම ලඝු කරලා ස්වාමීනි අපි අර සිය බුදුරජාන්සේගේ අනන්ත වූ බුදු ගුණ 9කට කැටි කරලා තියෙන්නේ බුදු ගුණ 9කට කැටි කරලා තියෙනවානේ එහෙමයි අන්න ඒ වගේ ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම රූපේ ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් රූප 28ක් ගණන ඕනේ අභිධර්මයේ ඊළඟට සූත්‍ර පිටකයට අනුව උගන්වනවා රූප ධර්ම රූපය කොටස් 8කට කියන්නේ සුද්ධ සුද්ධාෂ්ටකයේ හැටියට එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම සතර මහා භූත සහ උපාදාය රූප 4 නේද එහෙමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා එතකොට මේ 8 තමයි මේ 8ෙන් තමයි රූපය සකස් වෙලා තියෙන්නේ එහෙමයි ඊළඟට රූප 28ම අවබෝධ කරගත්තොත් පුළුවන්කම ලැබෙනවා මේ ශරීරය ගැන සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න. ඒ කියන්නේ ධර්මයේ තුලින් විනිවිද දකින්න. විනිවිද දකින්න ස්වාමීන් වහන්සේ. ඒතර නාමයට දැන් අපි කියන්නේ තණ්හාව, තණ්හාවෙන් බැඳිලා ඊළඟට අවිද්‍යාවෙන් වැහිලා සංයෝජන වලින් සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර සහ බාහිරත් එක්ක සම්පූර්ණයෙන්ම බැඳිලා තියෙන්නේ, එකතු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සංයෝජනත් එක්ක මේ ජීවිතේ අපි බැඳලා තියෙනවා සතර ආපායට බැඳලා තියෙනවා. එක පැත්තකින් මනුෂ්‍ය ලෝකෙට බැඳලා තියෙනවා. ඊළඟ දිව්‍ය ලෝක 6ට බැඳලා තියෙනවා. ඊළඟට බ්‍රහ්ම ලෝක 16ට බැඳලා තියෙනවා. මේ බැඳලා තියෙන සංයෝජන වලින්. එහෙමයි. දස සංයෝජන වලින්. එහෙමයි. නේ සම්මත. කියන්නේ ලෝකයේ තියෙන තල 31. 31 සම්මත. කියන්නේ ස්තර. එහෙමයි සම්මත. ඒතර මේ 31ට බන්ධනය කර ගැනීම තමයි බන්ධනය කර ගැනීම තමයි සංයෝජන කියලා කියන්නේ. එහෙමයි. ඉතින් මේ සංයෝජනයන් නැති කර ගන්න නම් නැති කරන්න නම් උපාදානෙ නැති වෙන්න ඕනනේ නේද එතකොට කියන්නේ උපාදාන පත්‍ය බහුව කියලා නෙදන්නේ නේ ස්වාමීනි එහෙම ස්වාමීනි එතකොට අපි ගත්තොත් එහෙම අර ස්කන්ධ පංචකයට පංචස්කන්ධයට පංචස්කන්ධයත් එක්ක තියෙන උපාදානෙ පංච උපාදානස්කන්ධ ගත්තොත් එහෙම එහෙමයි දැන් පංචස්කන්ධය වෙන් කරන්න පුළුවන් අපිට නාම සහ රූපයට එතකොට නේද එහෙමයි එතකොට රූපස්කන්ධයේ කිලිම රූපය ඊළඟ හතරම නාම ධර්ම වලට අයිති වෙන්නේ ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කොට පස්සේ රූපය අයිති රූපයට රූපස්කන්ධයට අනිත් එක වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා හතර අයිති නාම ධර්ම වලට එතකොට උපාදාන ගත්තොත් එහෙම එතකොට නාමයට තියෙන නාමයට නාම ධර්ම වලට තියෙන උපාදානයත් ඊළඟ රූප රූපස්කන්ධයට තියෙන උපාදානයත් සම්පූර්ණයෙන්ම නැති කරා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම බහුබන්ධනේ නැති කරා කියලා කියන එකයි. ඒ කියන්නේ අරහත්වයෙන් පිරිනුවන් පාන මට්ටමට පත් වුණා කියන එකයි. පත් වුණා කියලා කියන එකයි. දැන් අපි ගටිකාර ගැන කල්පනා කළාම එතුමා විශාල ධර්ම අවබෝධයක් ලැබලා තියෙනවා. එයාගේ යාළුව 7 දෙනා සම්පූර්ණයෙන්ම ඒ බහුබන්ධනේ සම්පූර්ණයෙන් නැති කළා. එහෙමයි. යාළුවන්ගේ නම් පවා මේකේ තියෙනවා ස්වාමීනි. එහෙම ස්වාමීනි. උපක පළගණ්ඩ පුක්කුසාති බද්දිය බද්දදේව බාහුදන්ති පිංගිය. එහෙම සම්මතයි. ඉතින් මෙතුමාට පුළුවන් කමක් ලැබුණේ නැහැ බාබන්දනේ සම්පූර්ණයෙන් මිදෙන්න. ඒ කියන්නේ එහෙමයි. ඒ කියන්නේ අනාගාමී ඒ සුද්ධාවාසයට ගමන් කරාට සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ බ්‍රහ්මලෝක 16න් ඒ අනාගාමී තලවලවත් නතර වෙන්න එපා කියලා. එහෙමයි. නේද? නැස එහෙම සිද්ධියක් වුණා පුත්‍රජනස වැඩි ඉන්න කාලේ. එහෙම සම්මතයි. එක්තරා වික්ෂුවක් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ කුල පුත්‍රයා සදහසිතින් මේ ශාසනේ පැවිදි වුණා. එහෙම සම්මත. පැවිදි වෙලා පැවිද්දෙකුට අදාළ සීලයේ හික්මිලා සමාධිය වඩලා ප්‍රඥාව දියුණු කළා ස්වාමීන් වහන්සේ අනාගාමි මගපළේ සාක්ෂාත් කරගත්තා. එහෙම. සාක්ෂාත් කරගෙන ස්වාමීන් වහන්සේ අනාගාමි වුණාට පස්සේ මේ වික්ෂුව නිවන පිණිස වීරිය කිරීම මේ ස්වල්ප කරා. එතකොට අනාගාමි පුද්ගලයෙක් ලබාගත් සමාධි සුඛයෙන් කටයුතු කළා. එහෙමයි. ඊතුරු සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්නට වීරිය
මදකරමින් අපෝසත් වුණා. අපෝසත් වුණා. එහෙම. ඊට බාගතුන් වහන්සේ මේ භික්ෂුවව දැක්ක සොන්නහස. එහෙම. භික්ෂුව දැකලා අහනවා භික්ෂුව ඔබ පෙරනම් බොහෝ වීරියෙන් බණ භාවනා කටයුතු කරගත්තා. එහෙම. දිවා රාත්‍රී වෙහෙස නොබලා ධර්මයේ හැසිරුණා. එහෙම. දැන් මොකද ඔබ වීරිය අඩු කරලා තියෙන්නේ? එහෙම. ස්වාමිනේ මම ඊටු ටික බඹලෝ ගිහිල්ලා කරගන්නයි හිතාගෙන ඉන්නේ. එහෙම. අපිත් කියනනේ ස්වාමිනාස ඉතුරු ටික ඔය පස්සේ බැරියයි කරන්න. එහෙම. දැන් ඔය පින් කිරීමේදි කියන්නේ පෙන්ෂන් ගත්තට පස්සේ බැරියයි වන්දනා ගමන් යන්න. එහෙම. සාංගික දාන දෙන්න. දැන් මේ ගෙවල් දොරල කටයුතු තියෙනවනේ. ඒ වගේ උත්තරයක් දුන්නේ ස්වාමිනාස. කිව්වා මං ඉතුරු ටික කරන්න හිතාගෙන ඉන්නේ බඹලෝ ඉපදිලා කිව්වා. එහෙම. ඉතින් බාගතන් සාරිය අපූර්ව උපමාවක් ගෙන හැර දක්වනවා. එහෙම. අනෝ භික්ෂුව දුර්ගන්ධ දෙයක් තියෙනවා. එහෙම. දුර්ගන්ධ දෙයක් අසුචි වගේ දෙයක්. ඔව් අසුචි වගේ දෙයක්. ඒ කියන්නේ ප්‍රමාණය ස්වල්පයි කියලා. එහෙම. දුගඳ වෙනසක් තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ අසුචි ගොඩක් වුණත් අසුචි ස්වල්පයක් වුණත් දුර්ගන්ධේ වෙනසක් නැහැ නේද කියලා ඇහුවා. නෑ ස්වාමිනේ වෙනසක් නැහැ කිව්වා. එහෙම. මහණ ඒ වගේ තමයි කිව්වා භවය. එහෙම. භවය කියන එක ටිකක් තිබ්බත් දුකයි කිව්වා. එහෙම ස්වාමිනේ. ඒක නිසා තථාගතයන් වහන්සේලා භවය ඇස්පිල්ලම් ගහන මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ කියලා වික්ෂුවව උද්දාමයට පත් කළා ධර්මයේ තුල. එහෙම සම. වීරිය කළ රහත් වුණා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අසුචි කියලා කියන්නේ ඒ නරක දෙයක් ගෑවෙන තැන ගැනක් කියනෝ නේද? එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම අපි කකුලේ කකුලේ වගේ ගෑවුනොත් එහෙම ගණන් ගන්න නැහෙනි. කකුලේ වගේ ගෑවොත් මේ ශරීරින් නහයට පුරා ඈතින් ගෑවුනොත් ගණන් ගන්න නැහැ. එහෙමයි. නහයට ලඟ වෙන තැනක ගෑවුනොත් එතන සඳහන් වෙන ස්වාමීන් වහන්සේ ගිලේ ගෑවුනොත් කියලා. එහෙමයි. ඒතර ගිලේ වගේ මෙම් කිට්ටු තැනක ගෑවුනොත් එහෙම ඉක්මනටම පිහ දාන්න උත්සාහ කරනවා. එහෙමයි. දැන් පහළ ගෑවුනොත් එහෙම අපිට මේ එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒක පස්සේ හරියට දැන් විට දියෙන් සෝදන්න නැතුව නිකම් පිස දාලා ඒ කියන්නේ තනකොළ පිස්සක වගේ පිහදාන්නත් පුළුවන්. එහෙම ස්වාමීනාස. ආන්නේ වගේ හරියට මේ ගිලේ ගෑවිච්ච අසුචි වගේ කියලා කියනවා මේ අනාගාමී වුණත් ඒ සංයෝජන නැති කරන එක. ඒ කියන්නේ උද්ධම්භාගයේ සංයෝජන සම්පූර්ණ නැති කරන එක. එහෙමයි. එහෙම ස්වාමීනාස. ඉතින් සස් මේ විදිහට අපි ගත්තාම බාගතුනස් මේ නාම රූප ධර්ම ගැන කතා කරනකොට මට අර අපි කලින් දවසක කතා කරපු ස්වාමීන් වහන්සේ අර මිලිඳු රාජ ප්‍රශ්නේදී මිලිඳු රජ්ජුරුව මානසිකාර්ය ගැන ප්‍රශ්නයක් අහනවනේ. එහෙමයි. ස්වාමිනී මානසිකාර්ය කියලා කියන්නේ මොකද්ද කියලා? එහෙමයි. එතකොට නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජ මානසිකාර්ය මේ වගේ දෙයක් කියනවා. ගොවීන් ගොයම් කපනකොට එහෙමයි. වීකරල් මිටි අල්ල ගන්නවා කියලා. එහෙමයි. මනසිකාරයෙන් තමයි කියනවා ධර්මයන් ඒක රාශී කරන්න. එහෙම. ඊට පස්සේ තමයි කියනවා දෑගැත් අරගෙන යටි කපල දාන්නේ වීකරල් මිටිය. එහෙම. ඒක කරන් ප්‍රඥාවෙන් කියනවා. එහෙම. දැන් එතකොට මේ ගොඩාක් දෙනෙක් මේ ධර්මාභෝධයට ආගන්තුකෝ පැමිණීමෙන් පවා අපේක්ෂා කරන නාම රූප ධර්මයන් ප්‍රහාණය කරන්න ස්වාමීන් වහන්සේ. එහෙම. ඇතමිට පන්සිල් ටික රැකිලා නැහැ. එහෙම. ඇතමිට හිතේ මසුරුකම තියෙනවා. එහෙම. ඇතමිට බඹ විහරණ ගැන අවබෝධයක් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම. අෂ්ටාංග සිල් භ්‍රමචාරී බව ගැන අවබෝධයක්වත් නැහැ. එහෙමයි. ඇතැම් විට මහන්සි ගන්නෙ නාම රූප ධර්ම ප්‍රහාණය කොට නිවන තුල හිත පිහිටව ගන්න. එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ මේ වගේ ධර්මාධ්‍යයනයක නිරත වෙනකොට අපිට මේ යෝනිසෝ මනසිකාරේ. එහෙමයි. දැන් එතන විශේෂයෙන්ම නාගසේන මහරහතන් වහන්සේ පවසන්නේ වේදනා සංඥා චේතනා පස්ස කියන මේ ධර්ම ටික ඒකරාශී කරලා ස්පර්ශයේ මුල් වීමෙන් තමයි මේ විඥාණයත් නාම රූපයත් අතර තියෙන අන්තර් සම්බන්ධය. එහෙම. අන්තර් පෑහීම ගැන අවබෝධයක් ඇති කරගන්න තියෙනවා. එහෙම සම්මා. මොකද ස්වාමීන් වහන්සේ දැන් බාගතුන් වහන්සේ නලකලාප වගේ සූත්‍ර වල දේශනා කරනවානේ විඥාණය නාම රූපයෙන් බැහැර වෙන්නෙත් නැහැ, නාම රූපේ විඥාණයෙන් බැහැර වෙන්නෙත් නැහැ. එහෙම. මේ දෙකට දෙක මෙහෙ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම. එතකොට ඒකට උන්වහන්සේ උපමාවක් කියනවා. හරියට සමාන්තරව බටමිටි දෙකක් මෙන්න මේ හැඩයට හේතු කරනවා. එතකොට එක බටමිටියක් ඇද්දොත් එහෙම අනිත් බටමිටිය වැටෙනවා. මේ බටමිටිය තිබිලා මේ බටමිටිය ඇද්දොත් මේක වැටෙනවා. බාගතුන් වහන්සේ දේශනා කරනවා විඥානයේ නාම රූපයේ පවතින එකට එක ප්‍රත්‍ය වෙලා කියනවා. අපි මේ ගැනත් නාම රූප ගැන කතා කරද්දි කතා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් සඳහන් වෙනවා නේ ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් එහෙම තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා කියනවා වගේ. එහෙමයි. තවත් තැනක සඳහන් වෙනවා මේ ස්පර්ශය සම්පූර්ණයෙන්ම නැති කළොත් එහෙම නාම රූප දෙක එකතු වෙන්නේ නැහැ කියලා. එහෙමයි. නේද? එහෙමයි. ඒක නාම රූප දෙක සම්පූර්ණයෙන්ම වෙන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ ස්පර්ශයෙන් නැති කරාම කියලා. එහෙමයි සම්. සොමනස මේකේ ගාථාවෙම සඳහන් කරනවානේ මේ විදිහට. මෙහි සඳහන් කරනවා යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. එහෙම. එතන නිරුද්ධ වීම කියන වචනේ තියෙනවා. අසේසං උපරුජ්ජති. ඒ කියන්නේ ඉතිරි නැතුවම නිරුද්ධ කරනවා නාම ධර්ම සහ රූප ධර්ම. එහෙමයි.
तांते धम्मं इदञ्ञाय अच्छि दुं भव बंधनंति भव बंधन सिंदिल बिंदिल यन्ने एक निसा कियलाई भागतुन वहांसे पिलितुरु देन्ने गटीकारट एहेमै स्वामिनासे ईलंगट स्वामिनासे भागतुन वहांसे देन अहला दनगत्तने गटीकारगें खागे धर्मे अहलाद यार पास देना धर्मावोधि लभुवे कियला एहेमै ईलंगट भागतुन वहांसेट उमना उना गटीकार पिलिबंदव दनगन्न नैद इतेन संधान वेनवा गंभीरं बासति वाचं दुब्बीजानं सुदु बुदा खस्सत्वं धम्ममान्याय वाचं बासति इदी सांते इदी सांते संधान वेनवा गैंबरु उ दनगेनी मत दुष्कर उ अतिशयिन दुर्वबोध उ वाचने किया ही तेपि कावरहुगे धर्मे दन मेबुदु वाचने किया नवंद केला भूमि में बरफतल प्रकाश एक्तरा न भूमि गैंबुर वचन किया ने बुधोरुंगे धर्म एक किया ने कोहम दो को देने का तिकला हनोने सामना सामना से ये लंगट तमाई पीरितुल लबा देने कुंभकारो पुरे आसिंग वेहलिंगे गठी कारो माता पेतंति भारो आसिंग कस्सपस्स उपासको पैर वेहलिंग गमे ही गठी कारनम मगे स्वभाव मेउंदमिन इलांगट निरामिष ब्रह्मचार्य कुलसाई मंग वासे कले ඊළඟට තොපහා එකගම වසන්නේ කුණා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සමගින් තමයි වාසය කළේ කියලා කියනවා. ඒ කියන්නේ මේ මගේ මේ පැන අහන ඔබ වහන්සේ සමග මම ඒ කාලේ යාළුවෙක් හැටියටයි වේහලින්ගේ ජීවත් වුනේ. එහෙම සම්මත. ඒකට ජීවත් වුණා කියලා කියනවා. පෙර තොපගේ යාළුවෙක් වීමේ. එතකොට ඉස්සෙල්ලා මම ඔයාගේ යාළුවෙක් කියලා කියනවා. ඊළඟට ඒ මම राग देशयां शेकल लोव तन्हाव थरने कल मिदुनु मे भिक्षुन सत्नम दनगिन हिटिया अर खलिन पवसपु सत्नम सत्नम हेमा स्वामिनासे असे मेहि संधान करनो एतकोट मम इस्सर वेहलिंग कियन गमे गटीकार कियन मे वलं हदन कुले तरुणेक वेला हिटिये गटीकार कुंभकारय वेला हेमा स्वामिनासे ए गटीकार सूत्रे मज्जिमनिकाय हरि अपूर्व विस्तर करनवा अपगे गौतम सम्मा संबुद्धरजान वहांसे में सांसारिक जीवित गेन करन अतीत हेलिदरावक भूतपुब्बं भिक्खवे महानिनि मम इस्सर वेच्च सिद्धियक् कियन्न गटीकार कियला तरुणयेक् हिटिया कुंभकारयेक् ज्योतिपाल कियला तरुणयेक् हिटिया मे देन यालुवो एतकोट गटीकार काश्यप सम्मा संबुद्धु शासने अग्रदायकया बवट पत्वेला हिटिया संशयि संधान करनवा दवसा काश्यप भागतुन वहांसेगे कुटिय ली दानु टिकाय ओक्कोम अत्त एक्क ओक्कोम गलोगे नावा किन ईट पास्से गटीकारगे अम्मई ताते ऐहुवा किन अम्मई ताते अंदाई एहेमा मी कौद ओय मी वहले गलवन्नी किला ऐहुवाई किनवा एहेमा अम्मी ताते मी काश्यप बुदुरुजान वहन्सेगे गंध कुटिये तेमेनवा काश्यप बुदुरुजान वहन्से तमाय किव्वे मी गटीकारगे निवसेट गिहिल्ला वहले गलोगे नेन्न किला अनी ऐत्तद अनी साधु 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 मगे पुता गेन ए बुदुरुजान से मेच्चर पहदिला इन्नवद कियला ए अम्मई तात्तई ए सतुटेन सतियक गत कला कियना ईट पस्से गटीकार गेदर ऐविल्ला हेवई कियना अम्मी तात्ते वाहलेट मोकद उने ईट पस्से पुते मे काश्यप बुदुरुजान से गेन पणिविडियक ऐविल्ला भिक्षुन वहन्सेला वाहले गलोगेन किया अनी एहेमद भागतुन वहन्से मन गेन मेच्चर सेनेहवंतईद मम मेच्चर विश्वासईद कियला ए ऐतिवेच्च सतुट गटीकारट सति देकक तिब्बा कियना එතකොට මේ වස් කාලය තුළ සොම්නසේ පලාතර මහ වැහි ඇදහැරලා කියනවා මේ අපිට වර්තමානයේ ඇදහැල්ල වැස්ස වගේ වැස්ස වගේ කොළඹ ඇතුළු තදාසන ප්‍රදේශවලට එහෙම හැම පලාතරම වහිනවා කියනවා
ගටිකාරගේ නිවස තියෙන තැන තෙවින්නේ කියලා. එහෙම සම්මා. සම්බුදු අසිරිය හරි පුදුමයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මා. ඒ වගේ යාළුකමක් තිබිලා තියෙනවා මේ කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමග ගටිකාර. යාළුකම කියන එක අග්‍ර දායකත්වයක්. එහෙම සම්මා. දවසක් ස්වාමීන් වහන්සේ වගේ මෙහි දේශනාව සඳහන් කරනවා කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගටිකාරගේ නිවසට වැඩම කළා කියනෝ දාන වේලාව. එහෙම. දානක වැඩම කළා මුළු තැන් ගෙටම ගියා කියනවා. එහෙම. මුළු තැන් ගෙටම ගිහිල්ලා දානේ තමන් වහන්සේගේ අතින්ම බෙදාගත්ත කියනෝ පාත්‍රයට. එහෙම. උතුර අන්ද මව්පිය ඇහුවයි කියනෝ කවුද මේ මුළු තැන් ගෙටම ගියේ? එහෙම. අම්මේ මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. එහෙම. මේ අනිකුත් මේ ශ්‍රාවක සංඝයා. එහෙම. අනේ සාදු සාදු ස්වාමීනි කියලා අපි මේ දාන ටිකක් බෙදා ගන්නවා කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ නිවසින් බැහැරුණාට පස්සේ අම්මයි තාත්තයි ඒ සතුටෙන් සතියක් හිටියා කියනවා. ඊට පස්සේ ගටිකාර බැහැරට ගිහිල්ලා ඇවිල්ලා කුස්සියට ගියා කියනවා. අම්මේ තාත්තේ ඔයගොල්ලෝ කෑවද බත්? නෑ පුතේ අපි තාම කෑවේ නෑ. එහෙනම් මේ ව්‍යංජන නැත්ති බත් නැත්ති. අනේ පුතේ අද හරි වැඩක් වුණානේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දානි විදාගෙන ගියානේ. අනේ හිමද භාගතුන් වහන්සේ මං ගැන එච්චර විශ්වාසයෙන් ඉන්නවද කියලා ඒ සතුටෙන් සති දෙකක් හිටියා කියනවා. ගටිකාර. ඒ වගේ හරි අපූර්ව විස්තරයක් ගටිකාර සූත්‍රයේ පුරාවට තියෙනවා. අපේ මේ ඇතම් ස්වාමීන් වහන්සේලා ගටිකාර සූත්‍ර දේශනාව වරින් වර බෞද්ධ අනාලිකාවේ දේශනා කරන ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් සඳහන් වෙන ස්වාමීන් වහන්සේ ඒ කොයිතරම් මේ බැඳීමක් කොයිතරම් සහසම්බන්ධතාවයක් විශ්වාසයක් තිබුණාද කියන එක නේද? බලවත් ශ්‍රද්ධාවක්. එහෙම බලවත් ශ්‍රද්ධාවක්. එතකොට මිත්‍රයෙක් වුණාම අවබෝධයෙන් යුතු මිත්‍රයෙක් වුණාම තමන්ට කොයිතරම් අහිමි වුණත් ඒ කියන්නේ තමන්ට කොයිතරම් අලාභයක් වුණත් ඒ අලාභය ගැන තකන්නේ නැහැ කියන එක නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ජීවිතේ වුණත් දෙන්න පුළුවන් කියලා කියන එක. එහෙමයි. දැන් අර කියනවනේ ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලබාගත්ත ඒ විදිහට දායක පිරිසක් ඉන්නව නම් යම්කිසි ප්‍රදේශයකට ඒ කියන්නේ දිලිඳු ඒ ප්‍රදේශවලට පින්ඩපාතයක් වඩින්න එපායි කියලා. සීක සම්මත කේවල් කියලා සම්මත කරනවා. සීක සම්මත කේවල්. ඒකට හේතුව තමයි තමන්ගේ ජීවිතය පවත්වා ගන්න යම්කිසි බත් චුට්ටක් හරි කැඳ චුට්ටක් හරි එහෙම නැත්නම් රොටි කැබල්ලක් හරි මොනවා හරි හදාගෙන තියාගෙන හිටියා නම් ඒකත් දන් දෙන්න පුළුවන්. ඒකත් පූජා කරනවා. ඒකත් පූජා කරනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ කුසගින්න ඉඳමින් සතුටෙන් ඉන්නවා ශ්‍රද්ධාව හේතු කරගෙන. ශ්‍රද්ධාව හේතු කරගෙන ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට දැන් මෙතෙන්දි සඳහන් වෙනවනේ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ අම්මයි තාත්තයි ඇස් පේන්නේ නැහැ. එහෙමයි. නේද? ඒ ඇස් පේන්නේ නැති අම්මා තාත්තා මේ දින්නට මෙයාට දාලා යන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. නැත්තම් ඒ සාසනයේම පැවිදි භාවයටපත් වෙලා අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන් කම තිබුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් මේ අම්මා තාත්තා දෙන්න බලා ගන්න කවුරුත් හිටියේ නැහැ. සංස අතීතේ ඒ වගේම අපගේ ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේනේ ගටිකාරගේ හොඳම කල්යාණ මිත්‍රය හැටියට හිටියේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඒතර දිනක් ගටිකාර කියනවා ජෝති මේ කාලේ අපේ බුදුරජාණන්ගේ නම ජෝතිපාල. එහෙම ස්වාමීන් වහන්සේ. ජෝතිපාල යාළුවේ. ජෝතිපාල මානව කියන්නේ. ජෝතිපාල මානවක. එහෙම. ජෝතිපාලට කියනවා ජෝතිපාල මේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යමුද? එහෙමයි. දැන් කීප වතාවක්ම ඇරයුම් කරනවා ආයාචනා කරනවා අනේ ඔය හිස් මුඩු ශ්‍රමණයන් දැකලා ඇති ඵලයේ කිම? එහෙමයි. කියලා හැම තිස්සෙම අර මුඩු ශ්‍රමණවාදීන් තමයි බුදුරජාණන් වහන්සේව අමතන්නේ. එහෙමයි. මාන්නේ මුල් කරගෙන. මාන්නේ මුල් කරගෙනයි බ්‍රාහ්මණ යෝනි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ගටිකාට හිතනවා කියනවා අද නම් මම කොහොම හරි එහෙමයි මගේ මිත්‍රයා වෙන ජෝතිපාලව එක්කගෙන යනවාමයි. එහෙමයි. දවසක් යමකව නාණ්ඩ. එහෙමයි. දැන් ඔන්න දෙන්නත් එක යාළුවෝ දෙන්න ගටිකාරයි ජෝතිපාලයි නාණ්ඩ ගියා. එහෙමයි. නාණ්ඩ ගිහිලා ජෝතිපාල දියේ ගිලිලා ඉන්න අතරේ කෙස් වැටි අල්ලගත්ත කියනවා. එහෙමයි. කෙස් වැටි අල්ලගෙන මෙහෙම දියට එබුවයි කියනවා තව වතාවක් උඩට එන්න බැරි වෙන්න. එහෙම සම්මත. ඉතින් කෙස් වැටිin අල්ලා උඩට අරගෙන ඇහුවයි කියනවා අද එනවද නැද්ද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න. එහෙමයි. අද මට දෙකෙන් එකක් තීරණය කරන්න ඕනේ. එනවද නැද්ද? එහෙමයි. එතකොට ජෝතිපාල තරුණයට මෙහෙම හිතුණා කියනවා. මේ කුම්භකාරයෙක් කුලේන් අඩු කුලේක. එහෙමයි. මම බ්‍රාහ්මණේ කුලේන් උසස් කුලේක. එහෙමයි. එතකොට මගේ හිස් මුදුනින් අල්ලලා කෙස් වැටියෙන් අල්ලලා මේ වගේ ගැඹුරු ආයාචනයක් කරන්න මෙතන මොකක් හරි දෙයක් තියෙන්න ඕන. එහෙමයි. කැමති වුණා කියනවා. එදාම හවස විහාරයට ගිහිල්ලා බණ ඇහුවයි කියනවා කාශ්‍යප සම්මා සම්බුදුරජාන් වහන්සේගෙන් ජෝතිපාලක් ගටිකාරක් දෙන්න. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ දේශනාව අවසානයේදී ජෝතිපාල ඇහුවයි කියනවා තමන්ගේ යාළුවා වෙන ගටිකාරගෙන් මිත්‍රයා මේ වගේ ස්වාක්කාත ධර්මයක් තිබිලත් එහෙමයි ඇයි ඔබ මේ ශාසනේ මහාන වෙන්නේ නැත්තේ? එහෙමයි. ඒතකොට පැවසුවා කියනවා මිත්‍රයා මගේ අම්මයි තාත්තයි දෙන්නම දෘශ්‍යාබාධිතයි. එහෙමයි. අන්ධයි. එහෙමයි.
एक निशा मट महान विन तरह अवस्थावक ने यालू ममन बल बल इन्े कील बमुन को लेट समुदी ज्योतिपाल पेवदीना की काश्यप सम्मा समुद्र सासनी श्रावक अवे मारक पल्ले बुण्डे मारक पल्ले बुण स्वामी श्रावक नम शास्त्रवर एक विनट तम पारमित अति बेग निशा मारक पलबूति सिद्ध उन्े එතකොට තුන් වන් සරණ ගිහිල්ලා ඒ විදිහට භාග්‍යතුන් වහන්සේව හඳුනාගත්තා. එහෙමයි. සාසුන් වහන්සේ සරණ ගියා නේද? සරණ ගියා. එහෙමයි. එහෙමයි. එතකොට අපිට මෙතනින් පැහැදිලි අර තමන්ගේ මිත්‍රයාට කරපු ආයාචනය. ඒ කියන්නේ ගැඹුරු ආයාචනය. ගැඹුරු ආයාචනය. නේද? දැන් කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් යමක් කියනකොට ඒ විදිහට යම් කිසි සැරෙන් කියන්න පුළුවන්. අවවාදාත්මකව කියන්න පුළුවන්. යම් කිසි දඬුවමක් දීලා කියන්න පුළුවන් බලහත්කාරය බලහත්කාරයෙන් කියන්නේ දැන් මෙතන බලහත්කාරයේ මෙච්ච එකක් තියෙන ස්වාමිනා එහෙම ස්වාමිනා ඉතින් ඒ නිසා මේ කරන්නේ මේ මේ ආයාචනය කරන්නේ ඇයි කියලා අවබෝධ කර ගැනීම තමයි ඊටාම වැදගත් වෙන්නේ එහෙමයි ඒ ස්වාමිනා ඉතින් ඒ නිසා කෙනෙක් සත්පුරුෂයෙක් බවට පත් කරගන්න අසත්පුරුෂ ධර්මවල ඉදලා ඉන්නවා නම් යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් කෙනෙක් බවට පත් කරගන්න ඒ විදිහට විශාල වශයෙන් අර වගේ ඇවිටිලි කිරීමක් දනුවම් කිරීමක් වගේ දේකුත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි ඒ වැරදි ධර්ම වලින් අසත්පුරුෂ ධර්ම වලින් මුදවන්නනේ සමහර. නැස් ඒ වගේ මෙහි සඳහනක් තියෙනවා මේ ඝටිකාර සූත්‍රයේදී ඝටිකාර තමන්ගේ ආජීවයෙන් පිරිසිදු ආජීවයෙන් කටයුතු කරපු ආකාරය. දැන් කුම්භකාරයන් සවන්නස වළං හදන එක නිකරන්නේ. ඝටිකාර මෞපියන් පෝෂණය කරමින් වලන් හදන වෘත්තිය එදෙමින් තමයි කටයුතු කරන්නේ. මොකද යම්කිසි වෘත්තියක් එදෙන්න එපේ, යෘත්තියක එදෙන්න එපේ ස්වාමිනාස ජීවත් වෙන්න. එහෙමයි. උත්තර කරනවා කියලා කියන්නේ මේ සත්තු අතහැරලා දාපු පරණ හුඹස් හොයාගෙන ගිහිල්ලා එහෙමයි. වේයෝ නැත්තම් ඒ හුඹස යම්කිසි සතෙක් ලඟින් නැත්තම් ඒ හුඹස තමයි කියනවා කඩලා ගන්නේ වලන් හදන්න. එහෙමයි. වලන් හදලා මිනිස්සු යන්නේන වීදියේ අයිනේ තියනවා කියනවා. මෙතන තියනවා කලයක් මේකට හාල් කිලෝ දෙකක් දී තියන්න. එහෙම මුදල් පරිහරණය කරන්නේ අවබෝධයෙන්. එහෙම සමහරවිට. ඒ වගේම ස්ත්‍රියක් ඇසුරු කරන්නේ හෝමාරුක භාණ්ඩ හෝමාරුක ජීවිතයක් ගෙවන්නේ. එහෙම සමහරවිට. භාණ්ඩ හෝමාරුවක් තමයි කරන්නේ. එහෙම. ආ මෙතන තියෙනවා කරමෝඩියක්. ආ මේකට අපි ගමුකෝ පරිප්පු 250ක් තියලා යන්නේ. එහෙම සමහරවිට. එහෙම තමයි තමන්ගේ ආජීවය රැකගෙන තියෙන්නේ. ජීවිත රැකගෙන තියෙන්නේ. ඒ තරම් අහිංසකව ගුණධර්ම පිරූ අනාගාමී උත්තමයෙක් තමයි ස්වාමීන් වහන්සේ මේ ඝටිකාර කියලා කියන්නේ. සුළුපටු චරිතයක් නෙමෙයි. නෙවෙයි. එහෙම සම්මස දැන් අර අම්මා තාත්තගේ දැස් පේන අම්මා දැස් නොපෙනෙන අම්මා තාත්තාට සලකනද කොයි තරම් අපි හිතනවද කොයි තරම් අවශ්‍යතාවයන් ප්‍රමාණයක් තියනවද කියලා. එහෙමයි. මුදල් නැතුවම බෑ කියලා හිතනවා. එහෙමයි. නේද? එහෙමයි. මුදල් නැතුවම බෑ කියලා කියනවා. සමහර වෙලාවට හිතන්න පුළුවන් මේ හොඳ දේවල් කරලාම හරියන්නේ නැහැ කියලා සමහර අය හිතනවා. නේද? එහෙමයි. ආජීවය සම්පූර්ණ කරගන්න. එහෙමයි. එතකොට මේ ඒ විදිහට ආජීවයේ පිරිසුදු කරගෙන ගත කරන්න පුළුවන්කම ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා අනාගාමි ඒ විදිහට ඵලයට පත් වෙච්ච නිසා. එහෙමයි. නේ සම්. දැන් මේ වගේ දේවල් දක්න ලැබෙනවනේ. දැන් ඇත්තම පැවිදි වෙච්ච අය ඉන්නවා. ඔන්න ආසාවෙන් පැවිදි වෙලා මහානකම කරගෙන යනවා. එතකොට ඇතැම් කාලයක් එනවා මහානකම ගැන අරතියක්. එහෙමයි. එපා වෙනවා. දැන් මට නිකන් මහානකමේ හිටිය ඇති. එහෙමයි. මං ගිහි වෙනවා. එහෙම. මං ගිහි වෙලා මොනවම හරි කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මොනවම හරි කරගෙන ඉන්නවා කියන අදහස් කරන්නේ ගෑන් ළමයෙක් යාළු කරගෙන විවාහ වෙලා පුංචි දරු පවුලක් සහිතව මොකක් හරි රැකියාව කරගෙන ඉන්නවා කියන එක වෙන දෙයක් නෙමෙයි. ඕක තමයි ලොකුවට තේරෙන්නේ. ලොකුවට දැනෙන්නේ. එතකොට ඇතැම් අය අම්මයි තාත්තවයි ලන්සුවට තියලා. එහෙම. ඇතැම් අයට අම්මර සලකන්න කෙනෙක් නැහැ, තාත්තර සලකන්න. අම්මට තාත්තට සලකන්න කෙනෙක් නැහැ කියලා සිවුරු වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම. එහෙම බලද්දි ඝටිකාර උතුම් කෙනෙක් ස්වාමීනාස. එහෙම සම්මත. බැරි මහානකමටපත් උනිට නෑ. එහෙම. මාර්ගඵලේනුත් ඉහෙලටම ගියා. එහෙම. දෙමෝපියනුත් පෝෂණය කළා. චුත වෙලා අනාගාමි බඹලෝ උපන්නා. එහෙම සම්මත. ඒ මුණ ගැහිමෙන්නේ ස්වාමීනාස මේ සිද්ධිය වෙන්නේ මේ දේශනාව එලිදරව් වෙන්නේ. එහෙම. තවත් පැත්තකින් ස්වාමීනාස ඉතාලම වැදගත් කාරණයක් මෙතන සිද්ධ වෙනවා. අර කුම්භකාර කෙනෙක් වුණාට අපිට දැන් අද භාග්‍යතුන් වහන්සේ නමක් මුණ ගැහුනේ. නේද? එහෙමයි. අපිට භාග්‍යවතුන් වහන්සේ නමක් මුණ ගැහුනේ අර සත්පුරුෂයා මේ ඝටිකාර සත්පුරුෂයෙක් හැටියට භාග්‍යවතුන් වහන්සේට අද ජෝතිපාල මානවකයාට යහපත් පැත්ත එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යපුත්‍රයන් වහන්සේ මුණ ගැසපු නිසා. එහෙමයි. නේද ස්වාමීනි. ඒකට කල්යාණ මේ කලේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා තමයි අපිට අද භාග්‍යවතුන් වහන්සේ නමක්
ගෞතම නම් වූ භාග්‍යතුන් වහන්සේ නමක් අපිට මේ ශාසනයේ මුණ ගැහිලා තියෙන්නේ. එහෙමයි. නේ ස්වාමී. ඒ තරම් කල්යාණ මිත්‍රයෙක් කියලා. එහෙමයි ස්වාමී. එතකොට භාග්‍යතුන් වහන්සේගේ අපේ ගෞතම නම් වූ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රධානම කල්යාණ මිත්‍රයන් වහන්සේ කල්යාණ මිත්‍රයා හැටියට තමයි එතකොට මේ ගටිකාර එකල එකල කාශ්‍යප සම්මා සම්බුදු ශාසනය තුල ඉඳලා තියෙන්නේ. ඉඳලා තියෙන්නේ ස්වාමී. එහෙමයි. ඉතින් ඉතින් සඳහන් කරන ස්වාමී ඊළඟට දැන් භාග්‍යතුන් වහන්සේ ඊළඟට මතක් කරනවා පෙර පෙර කාරණා මේ කියන්නේ ගටිකාර මතක් කළානේ එහි නිවසේ ගත කරපු විදිය ඒ කියන්නේ යාළු මිත්‍රත්වයෙන් ඊළඟට කල්යාණ මිත්‍රත්වයෙන් ගත කරපු විදිය මේ ඒ විදිහට යාළුවෙක් බව මතක් කළානේ ඒ කාරණාවම බුදුරජාණන් ශ්‍රීත් මතක් කරනවා භාර්ගවය යම්සේ කියයි නම් එකල්හි එසේම වීය පෙර වේහලිංග ගමෙහි ගටිකාර නම් කුමලෙක් වුණා ආකාශ බුදුරජාණන් වහන්සේගේ උපාසකෙක් බවට පත් වුණා මෞස්පියම් පෝෂණය කරමින් තමයි හිටියේ මෙවුන් දමින් වැලකලා හිටියා නිරාමිස බමසරෙහි හැසිරුණා මාහා එක ගමෙහි වාසය කළා පෙරමාගේ යාළුවෙක් බවට පත් වුණා ඔබ පෙරමාගේ යාළුවා ඔබම තමයි ඔබම තමයි කියලා මතක් කළා ඉතින් ඊළඟට ස්වාමීන් වහන්සේ මේ මේ ග්‍රන්ථාරෝඪ කරන ධර්ම සංගායනා කරන රහතන් වහන්සේලා ගාථාවකින් මතක් කළා වඩන ලද සිත් ඇති අන්තිම සිරුරු දරන පැරණි යහළුවන් දෙදෙනෙකුගේ එක්වීම මෙසේ වුණා කියලා. එහෙමයි. ඒව මේ තම් පුරාණානම් සහායානම් අහු සංගමෝ. එහෙමයි. උභින්නම් භාවි තත්තානම් ශරීරාන්තිම ධාරිනන්ති කියලා මේ දේශනාව අවසාන වෙන සම්ස මේ දේශනාව අපිට නැවත වතාවක් මුණ ගැහෙනවා තව ටික දවසකින් දේවපුත්ත සංයුක්තේ විස්තර කරන්න. එහෙම සම්මුති. ඒ නිසා අද දවසේදීත් අපගේ ධර්ම සාකච්ඡාව මේ විදිහට නිමාවටපත් වෙනවා. ඉතින් අද දවසේදී අපගේ මෙම උතුම් කතන්සු ලබතේ පඤ්ඤං ධර්ම සාකච්ඡාමේ වැඩසටහනට සම්බන්ධව ධර්මී කරුණු ගෙනහර දක්වපු කොළබහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති කල්‍යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරන අතර ඒ වගේම අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාදයන් වහන්සේලාටත් සමස්ත ත්‍රිනිකායක මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා වර ප්‍රමුඛ මහා සංඝ රත්නයේට අප හැමගේ ගෞරවාදර වන්දනාව වේවා නමස්කාරයේ වේවා. ඉතින් විශේෂ පුණ්‍යානුමෝදනාවට නායක ස්වාමීන් වහන්සේට අවස්ථාව ලබා දෙනවා. පින්තුනේ ධර්ම දානමේ පින්කමක් හැටියට අද දවසේ මේ පින්කමේ දායකත්වය ගැන කටයුතු කරන්නට යෙදුණු අපේ මෑණියන් ගල්කිස්සේ අම්මා විශේෂයෙන්ම උතුම් මහා සංඝරත්නයට අම්මා කෙනෙක්. ඉතින් හැමදේම සොයලා බලලා ආරණ්‍ය සේනාසල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන සියලුම දේ විශේෂයෙන්ම සිව්පසේම උපස්ථාන කරන අම්මා කෙනෙක් නිරන්තරයෙන්ම. ඉතින් ඒ නිසා එතුමී බලාපොරොත්තු වෙනවා මීට තෙමසකට පෙර පරලෝසපත් අලව්වේ විසු වෙළඳ ව්‍යාපාරික BS සමනදාස මුදලාලි මහත්මයාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට ඒ වගේම මේ පරිලෝකයේ දෙමාපියන් ආදී සියලුම ඥාති සමූහයා මේ පින් අනුමෝදන් වේවා පරිලෝක ජීවිත සූපත් භාවයට පත් කරගනිත්වා උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට ඒ වගේම විශේෂයෙන්ම දරු මුණුමුරන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා එංගලන්තයේ ජීවත් වන අමල් කිත්සිරි පුතුණුවන්ටත් ඒ වගේම ඇමරිකාවේ ජීවත් වන උජාලා කිත්සිරි දියණිය ඇතුළු කොට ඇති ඒ මුණුබුරු මිනිමිරියන් ඇතුළු කොට ඇති පවුලේ හැමදෙනාටම ආශිර්වාද කරනවා ඒ වගේම කල්යාණ මිත්‍රයන්ට ආශිර්වාද කරනවා මේ උතුම් පුණ්‍ය ශක්තිය ඥානුභව බලයෙන් ඒ හැමදෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා සීලුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ජීවිත ආලෝකමත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඒ වගේම මෑණියන් ඇතුළු කොට ඇති පවුලේ හැමදිනාගේම පුණ්‍ය ප්‍රාර්ථනාවන් සමෘද්ධ කරගන්නටත් බොහොම ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවනින් සැනසීම උදා කරගන්නටත් මේ පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්නට ඒ වගේම අද දවසේ පින්කමට සහසම්බන්ධ වුණා දායකත්වය ගැන කටයුතු කරනවා ලක්ෂ්මිනී මහත්මිය ඒ වගේම දීපාර්පණාන්දු මහත්මයා ඒ වගේම චේසිකා ප්‍රනාන්දු දියණිය ඇතුළු කොට ඇති පින්නතුන් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා
वीर हेन्नदिगे जोन पीट पनांदु ए थात्ताट पीतुमंट परलवासीं पुण्यानुमोदनाव सिद्धकरन्नटत् एवागेम वीर हेन्नदिगे जोन अल्बर्ट पनांदु ए बाप्पाट पुण्यानुमोदनाव सिद्धकरन्नटत् ए हेमदिना मे पिं अनुमोदन वेवा परलो जीवित सुपत् भावयट पत् करगनित्वा सुगतिं सुगतियटम ऐ विधियट गत करला सुगतिगामी जीवित लबला අවසානයේදී චතුරාසත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නටත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ලක්ෂ්මිනී මහත්මිය, දීපාල් ප්‍රනාන්ද මහත්මා, ඒ වගේම චේසිකා ප්‍රනාන්ද දියණිය ඇතුළු කොට ඇති පින්කමට සහසම්බන්ධුරු දායක වුණු උදව්පකාර කළ හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ඥානුභව බලෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. සම්මා සම්බුදු ශාසනය ආශ්‍රය කරගෙන හැම දිනාටම තව තවත් දානශීල භාවනාදී උසස් ගුණ සම්පූර්ණ කර ගන්නටත් දානශීල නයිස්කම්ම ආදී පාරමී ධර්මයන් සපුරාගෙන හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් මගපල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කර ගන්නට මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්නට. ඒ වගේම කවදත් අපිව නරඹන ශ්‍රවණී කරන ලක්වැසි ලෝවැසි බෞද්ධ බෞද්ධ සියලු දනන් හට සියලු සැනසිල්ල වේවා නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දක්වන අපගේ මාධ්‍ය සහෘදයන්ටත් प्रधान पालक मेदरी सिटी अपगे सियलुम तरुण महत्ट उबाप हेम दिनाटमे हेम पिना चतुरारि सत्य लबन अमा महनिवंसु पिनीसम हेतु वेवा वासना वेवा किलो व्यालिंदेन अदत्तपि समुगन्नव हेम दिनाटम सम्मा संबुदु पिहितले बेवा कतंसु लभते पन्यां प्रज्ञाव केसेनं लबगम्द